දරුවන් හිතවතුනි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මැදිරියේ සිට අදත් ඔබට විශේෂ කාරක සභාවක් පිළිබඳව කෙටි සාකච්ඡාවක් ගෙන මේ අරමුණෙන් අප හමුවන්නේ. අප ආරාධනා කළා ඉතා ගෞරවයෙන් එම කාරක සභාවේ සභාපති සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහත්මයාට මේ අවස්ථාවට ඔබතුමා ඉතා ගෞරවයෙන් පිළිගන්නවා නියෝජ්‍ය කතානායකතුමනි. මේ කාරක සභාවේ නම ටිකක් දීර්ඝයි, ඒ නිසා මම නම හරියට කියලා ඉන් අනතුරුව සංවාදය ආරම්භ කරන්න. ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව සහතික කිරීම පිණිස අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව. දීර්ඝ නමක්. වැඩකොටසක් දීර්ඝයි. එහෙනම් ඔබතුමා එතනින්ම පටන් ගන්න. අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවක් හැටියට අපි අති විශාල මුදල් සම්භාරයක් රටේ ජනතාවගේ මුදල් විවිධ ව්‍යාපෘති සඳහා වෙන් කරනවා. ඒ වෙන් කරන මුදලින් මහජනතාවට එකින් කොයිතරම් දුරට ප්‍රයෝජනයක් වේද, ඒ වෙන් කරන මුදලට ඒ අයට ප්‍රතිලාභයක් ලැබේද කියන කාරණේදී ඇත්තටම අපි ඒ පිළිබඳව සොයා බැලීම සඳහා වැඩසටහනක් තිබුණේ නැහැ. අපි මුදල් වෙන් කරනවා, ඒකෙන් ප්‍රතිලාභයක් ලැබුණද නැද්ද කියන එක, කොයිතරම් දුරට ප්‍රතිලාභයක් ලැබුණද, කොයි අපි බලාපොරොත්තු ඉලක්කවලට යන්න අවශ්‍ය වැඩ පිළිලා හැදුණද, අතරමැදදී ව්‍යාපෘතියක් කරනකොට ඒක අපි බලාපොරොත්තු වෙන තැනට යනවාද කියන ඒ සීළු කාරණා ටික බලන්න තමයි ඇගයීම් පිළිබඳ සංකල්පය ආවේ. ඒක බොහොම කාලයක් ඉඳන් තිබිච්ච එකක්. නමුත් අපේ රටේ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් අර අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ ඇත්තටම කබීර් හෂිම් මැතිතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හරි ඉන්න කාලේ. එතුමා මේ සංකල්පය ගෙනාවට රටේ තුල ඒකට ලොකු සහයෝගයක් ලැබුණේ නැහැ. එතුමා ඊට පස්සේ නේපාලයේ මේවට ආසියානු කලාපේ රටවල් කීපයක එකතුලා මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය පදනම එතුමා හැදුවා. ඊට පස්සේ අපි 2015 පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ මේ වැඩපිළිවෙල ගැන අපිට කතා කරපුවාම එතන පාර්ලිමේන්තු සාකච්ඡාවේ මන්ත්‍රීවරු 40ක් විතර සම්බන්ධ වුණා. නමුත් ඉතින් ඒ ප්‍රමාණය අඩු වුණත් අපි ආරම්භ කරපු වැඩපිළිවෙල දිගටම අරන් ගියා. හරි. ඒ නිසා මේකේ බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම වෙන් කරන මුදලින් රටේ ජනතාවට ප්‍රතිලාභයක් ඉෂ්ට වේද නැද්ද කියන එක. හොඳයි. දැන් ඊට අමතරව දැන් අපි කතා කරොත් ලංකාව වගේ රටක ඔබතුමා කිව්වා පුරවැසියෙක් බොහෝ වෙලාවට තමුන් ගෙවන බදු මුදලට තමුන්ට ලැබෙන ප්‍රතිලාභය පිළිබඳව නිවැරදි තක්සේරුවක ඉන්නවද කියන එක ප්‍රශ්නයක්. උන් බදු මුදලක් ගෙවන බව දන්නා නමුත් ප්‍රතිලාභය නිසි ලෙස ලැබෙනවද කියන එකත් උන්ට ප්‍රශ්නයක්. අනෙක් පැත්තට ඒ පිළිබඳව තක්සේරුවක් හෝ ඇගීමක් උන්ටත් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒ අතින් බැලුවහම ලංකාව ඇගීම් සංස්කෘතියක් පිළිබඳව ලංකාවේ උවමනාවක් වර්ධනය කරන්න අවශ්‍යතාවක් මේ වර්තාව හරහා ඔබතුමාලා බලාපොරොත්තු වෙනවා. දැන් මේ කාරක සභාව හරහා වගා කරන්න ඔබතුමාලා බලාපොරොත්තු වෙනවා. ඔව්, ඇත්තටම ඒ අදහස දැන් රටේ ජනතාවගේ ඔළුවේ තියෙනවා. මොකද ඉස්සර කාලේ අපි කතා කරන්නේ මේක ආණ්ඩුවේ ස්කෝල, ආණ්ඩුවේ පාරවල් කියන්නේ. දැන් මහ ජනතාව කතා කරන මේ අපේ සල්ලි කියලා කියනවා. ඒක හොඳ ප්‍රවේශයක්. එතකොට අපේ සල්ලි කියලා කිව්වහම එතකොට මහ ජනතාව දැනගන්නවා අපේ සල්ලි පාවිච්චි කරලා ඒ ආපතිය කරපුවාම අපිට ප්‍රතිලාභයක් ලැබෙයිද කියලා. ඒ ප්‍රතිලාභය ලැබෙනවද නැද්ද කියන එක ට හොයා ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි ඇගීම් ක්‍රියාවලිය. ඔව්. යම් කිසි හේකින් ඇගීමක් නොවන්නේ නම් එහි ආදීනව මොනවද? ආදීනව හැටියට මම බොහොම සරල උදාහරණයක් ගන්නම්. පාර්ලිමේන්තු මන්ත්‍රීකරණ මම මගේ විමදකතව සල්ලි වෙන් කරනවා. වෙන් කරනකොට මම හිතනවා මගේ හිතවත් එක්කෙනෙක් ඉන්නවා කිලෝමීටරක් දුරින් එයා ගෙදර තියෙන්නේ. හැබැයි යාට මට හිතවත් කම නිසා ලයිට් විදුලි බලය දෙන්න ඕනේ. ඒතකොට මම අන කිසි අනිත් සීළු සාධක පැත්තක තියලා මගේ හිතවත් කමට පක්ෂයේ කෙනෙක් නිසා යාට මං ලයිට් විදුලිය දෙන්න අවශ්‍ය මුදල් ටික වෙන් කරනවා. තමයි ලක්ෂ 3ක් විතර ඉන්න පුළුවන්. එතකොට ඒ ලක්ෂ 3ෙන් අපි වෙන් කර එක පුද්ගලයෙකුට ඒ ප්‍රතිලාභය දන එකද සාධාරණ. එහෙම නැත්නම් ඒ ලක්ෂ 3 පාවිච්චි කරලා වැඩි බහුතරයකට ප්‍රතිලාභයක් ලැබෙන වැඩකට ඒ මුදල් වෙන් කිරීමද කියන එකයි අපි තීරණය කරන්න ඕනේ. එතකොට මේ මහජන මුදල් එක පුද්ගලයෙකුට අපි උදව් කරනවාද නැත්නම් ඒ සල්ලි පාවිච්චි කරලා රටේ මහජනතාවගේ බදු මුදල් ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් දෙන ව්‍යාපෘතියකට සල්ලි වෙන් කරනවාද කියන එක තමයි අපි බලන්න ඕනේ. මේක අලුත් දෙයක් නෙමෙයි. ඇත්තටම ඉස්සර ආශ්‍රය සංගමන බැංකුවේ විදුලි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනකොට ඒගොල්ලන් බැලුවා රේට් ඔෆ් රිටර්න් එකක් 8%කට නැත්තම් අපි කියමු නිවාස ප්‍රමාණය බලනවා, වියදම් කරන මුදල බලනවා. ඒ නිවාස ප්‍රමාණය සහ නිවැරදි කරන වියදම් කරන මුදල බැලුවට පස්සේ රේට් ඔෆ් රිටර්න් එක 8%ට වඩා අඩු නම් ඒ ව්‍යාප්ති කරන්නේ නැහැ. අනුමත කරන්නේ නැහැ ඒවා. ඉතින් අපේ රටේ අපි කියමු දැන් ඒ ක්‍රමවේදයක් එහෙම නැහැ. කලින් ඇත්තටම දැන් අපි කියමු දැන් විවිධ අපිට උදව් කරන රාජ්‍ය සංවිධාන විවිධ අපි කියමු නෝරාඩ් වගේ ඒවා. එතකොට ඒ කාලේ එම නෝරාඩ් රටෙන් නෝවී රටෙන් අපිට උදව් කරපු ව්‍යාපෘති කරනකොට ඒගොල්ලන් ඇත්තටම හැම තැනකද බලන රේට් ඔෆ් රිටර්න් මොකද කියලා. මොකද ඒගොල්ලන්ගේ ඒ රටේ ජනතාවගේ බදු මුදල් වෙන් කරන්නේ. ඒ සල්ලි වලට රටේ ඒ අඩු ගානේ ලංකාවේ මේ ජනතාවටවත් ඒකෙන් වාසියක් ලැබෙනවද ප්‍රතිලාභ ලැබෙනවද කියලා බලන්නේ. ඉතින් එහෙම ක්‍රමයක් තිබුණ නිසා තමයි අපිට මේ தත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. මම ඇත්තටම කැමති නැහැ මේ ව්‍යාපෘති ගැන විශේෂයෙන් නිශ්චිතව සාකරන්න. මොකද බොහොම
මොකක්ද ඒකට කියන්නේ බොහොම සංවේදී මාතෘකාවක් නිසා ශහමාම නියෝජිත කතාන එක සම්බන්ධ දේශපාලන වශයෙන් ගැන කතා කරන්න කැමති නැහැ. හොඳයි. දැන් අපි කියනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හෝ මන්ත්‍රීවරියන් මේ සම්බන්ධයෙන් කිසියම් ආකාරයකට දැනුවත් විය යුතුයි කියලා ඉවර වෙලා. දැන් පුරවැසියන් විදිහට අපි ඒක බලාපොරොත්තු වෙනවා. නමුත් අනෙක් පැත්තට මේ පිළිබඳව නීතියක් නැහැ. ඔව්. ඒ නීතිය තමයි අපි ගේන්න හදන්නේ. ඔය මූලික පරමාර්ථය ඔකේ බලාපොරොත්තු වෙන දැන්ට අපි කිටුම්පතක් සකස් කරලා තියෙනවා. මේ කිටුම්පත සකස් කරේ අපිට අවශ්‍ය විදිහට නෙමෙයි. මේකේ රාජ්‍ය ආයතනවල මුදල් වෙන් කිරීම සම්බන්ධව දැනුමක් තියෙන විවිධ ආයතන සියල්ලම සම්බන්ධ කරලා අපි සාකච්ඡා වට 6ක් 7ක් තිබ්බා. කියලා ඒගොල්ලන් ඇහුවා අපි මේක ක්‍රියාත්මක කරන්න ඕගොල්ලන්ගේ අදහස් මොනවද කියලා. ඒකට ඒ සියලුම දේ එකතු කරලා තමයි කැටි කරලා තමයි අපි මේ කිටුම්පත හැදුවේ. දැන් ඔක 50 කිටුම්පතක්. ඒ 50 කිටුම්පත ගෙන ඉස්සරහට ගෙනියන්නම් ඒ කැබිනට් මණ්ඩලයේ මේ අනුමැතිය ඕනේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා ඒක අනුමත වෙන්නේ. එතකොට ඒක 50ක් හැටියට සම්මත වෙනවා. සම්මත වුණාට පස්සේ රජයේ කරන සෑම ව්‍යාපෘතියකටම ඇගීමක් කරන්න තියෙනවා. මේ නීතිය බලපවත්. නීතිය බලපවත් වෙනවා. නීතිය සම්මත. ඔව්. එතෙක් ඔබතුමන්ලාගේ සාකච්ඡාවල ලද ප්‍රතිඵලයක් විදිහට මේ සම්මත වන නීතියට එහෙම නැත්නම් මේ 50 කිටුම්පතට ඔව් සාමාන්‍යයෙන් මේ විශේෂකාරක සභාවේ සභිකයින්ගේ කොහොමද ලැබුණු ප්‍රතිචාර? සභිකයින් නමින් මට කියන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීරු හැටියට මහින්ද සානග මහත්මයා, තිලක රාජ මහත්මයා, සඳී සමරසිංහ මහත්මයා, ලක්ෂ්මණ ජයවර්ධන මහත්මයා, තාරක බාලසිරි මහත්මයා, එතකොට රමේෂ් පතිරණ මහත්මයා මේ කට්ටිය ඇවිල්ලා අපිට උදව් කරා ඒ සාකච්ඡාවලදී. හැබැයි අර කියපු පළවෙනි 3-4 දෙනා දිගටම හිටියා. ඒ වැඩපිළිවෙල ආරම්භයේ ඉඳන් අවසාන වෙනකන් ওই කයිරුම්පත හදනකන් අපිත් එක්ක හිටියා. ඉතින් ඒකේදී අපි තේරුම් ගන්න ඕනේ මේක දේශපාලන වැඩපිළිවෙලක් නෙමෙයි. මේ රටේ ජනතාවට මුදලට වටිනාකම දෙන වැඩපිළිවෙලක්. ඒකේදී අපිට දේශපාලනයක් අවශ්‍ය නැහැ. ඉදිරියේදී හරි මම විශ්වාස කරනවා එන පාර්ලිමේන්තුවේදී හරි මේ පිළිබඳ අවධානය යොමු කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මේ පනත එතනින් එහාට ගෙනියන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඕමනාවක් තිබුණොත් හොඳයි කියලා හිතෙනවා රටක් හැටියට. එපමණක් නෙවෙයි ඔබතුමන්ලා කාර්ක සභාවක් හැටියටම ඉද විශේෂ කාර්ක සභාවක් හැටියට දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ගියා. නිලධාරීන් හමු වුණා. නිලධාරීන් තමයි ඇගීමේදී අවසානයේදී වැඩිපුර ප්‍රශ්න කිරීම වලට බඳුන් වෙන්නේ නැත්නම් වැඩිපුර මම හිතන්නේ බ්ලේම් කිරීල්ලට ලක් වෙන්නේ ඒගොල්ලන්ව. මේකයි ඒගොල්ලමුත් හිතනවා. දැන් අපි කියමු මන්ත්‍රීවරයෙක් මේ ව්‍යාපෘතිය කරන්න ඕන කියලා කිව්වා. මේක ගැන ප්‍රශ්න කිරීම මොකක් අඩුයිනේ. කවුරුත් අහන්නේ නැහනේ. එතකොට දැන් මේක නීතියේ තියෙනවා නම් එතකොට යම් ව්‍යාපෘතියක් කරනකොට ඒ අයත් ඒකට අනුගත වෙනවා. ඊට පස්සේ කියනවා මන්ත්‍රීවරයාට කාර හරි තීරණ ගන්න කටින් නෑ මේක අපිට කරන්න බෑ. මොකද මේකේ ප්‍රතිලාභය අඩුයි. ඒ නිසා මේක කරන්න එපා කියලා. එහෙම නීතියක් නැති නිසා තමයි අපිට ඕනෑම දෙයක් අපිට කරන්න පුළුවන් අයිති ලැබිලා තියෙන්නේ. අපි දිස්ත්‍රික්ක 12ක් විතර සාකච්ඡා තිබ්බා. අපි ඇතරම ඉවැලියුේෂන්ස් ගැන මෙතන ගේම් ක්‍රියාවලිය පිළිබඳ දැනුවක් තියෙනවා යන්තම්. නමුත් එතනින් එහාට මේ ක්‍රියාත්මක කරන්නේ කොහොමද දිස්ත්‍රික්කේ ක්‍රියාවන වැඩ පිළිලා ඒක නම් දන්නේ නැහැ. ඒ නිසා තමයි මූලික දැනුවත් කිරීමක් කරේ. මොකද කවදා හරි දවසක මේක 50ක් සම්මත වෙලා එළියට එනකොට ආයේ තවත් අවුරුදු 2-3ක් ගත කරන්න අවශ්‍ය නැහැ. ඒ නිදාර මහතු දැනුවත් කරන්න ඕනේ. අපි ඒකේ දෙපැත්තෙම වැඩ පිළිලා ආරම්භ කරමු සහ ප්‍රතිපලයක් හද තමයි නිදාර මහතු දැනුවත් කරේ. ඊට අමතරව රටවල් සමග අපි ජාත්‍යන්තර ඇගීම් වර්ෂය වෙනුවෙනුත් යම් කිසි වැඩ කොටසක් කරලා තියෙනවා. ඔව් අපි ඉවල් කලම්බෝ කියලා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා ලංකාවේ. ඒකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රටවල් 70ක් නියෝජනය කරමින් ආවා. 2018 අවුරුදු දෙපයි අපි කරේ. විශාල සහභාගියක් ලැබුණා. මම දැමුත් මේ අපි ස්ලේව එකත් එක්ක නැත්නම් ඇගීම් ආයතනයක් දෙනවා. ඒකත් එක්ක අපි ගිවිසුමකට ආවා ඉස්සරහට මේ වැඩපිළිවෙළ ගෙන යන්නේ කොහොමද කියලා. ඒගොල්ලම කිව්වා ඒගොල්ලන් ඇත්තට මේ පිළිබඳ විශේෂ දැනුමක් තියෙන කට්ටිය. අසේල කළුගම් පැටියම තමයි සභාපති. එතකොට ආචාර්ය සෝමාදේශිලා මැතිතුමිය වගේම ආචාර්ය අමර සතුරුසිංහ මහත්මයා මේ කට්ටියත් එකතු වෙලා තමයි අපි මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනිච්චේ. ඒගොල්ලන් හැම වෙලාවෙම කියන්නේ අපි ලංකාවේ තිබිච්ච මේ සම්මන්ත්‍රණය අතිශයම වැදගත්. ඒක ඉතාමත්ම ලස්සනට ක්‍රියාත්මක වුණා. ඒ වගේම වැඩි ලොකු පිරිසකට ඒකෙන් අපි අපේ දැනුම අපිට බෙදන්න පුළුවන් අපේ. සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට මේ වගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනකොට රටේ පාර්ලිමේන්තුවෙන් ලැබෙන සහයෝගය අඩුයි. අද පාර්ලිමේන්තුව තුල මේක ක්‍රියාත්මක කිරීම. මොකද ඒ අයට 1990 ගණන් විතර ආරම්භ කරලා තාමත් මේක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. මෙච්චර කාලයක් ගිහිල්ලා. නමුත් අර මන්ත්‍රීවරු මේකට මැදිහත් වෙච්ච නිසා සියලුම මේකට පාර්ශ්ව කරන එකතු කරලා අපි සාකච්ඡා තිබ්බ නිසා අද 50ක් හැටියට ගෙනියන්න අවශ්‍ය කිටුම්පත අපිට හදන්න පුළුවන්කම ලැබුණා. හොඳයි. ඒ 2018 සැප්තැම්බර් මාස 17 වන දින සංවිධානය කළ සම්මන්ත්‍රණය වග කියන පාර්ලිමේන්තුව 2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් ඇගීම ඇතුළත් කර ගැනීම. ඔව්. ඇගීම කොයිකටත් හොඳයි. 2030 වෙනකොට අපි
ගෝලීය තිරසන ඉලක්ක ලබා ගන්න ඕනේ. එතකොට ඒ ගෝලීය ඉලක්ක ලබා ගන්න නම් ඒ ඒ අංශ වලින් කොයිතරම් දුරට අපි ගිහිලා තියෙනවද කියලා බලා ගන්න ක්‍රමවේදයක් නැහැ. ඇගීම් තිබුණොත් විතරයි කියලා බලන්න පුළුවන්. ඒ නිසා අපි මේ ආරම්භ කරලා තියෙන වැඩපිළිවෙල ඉස්සරහට සියලු පාර්ලිමේන්තුවට වැදගත් සහ විශේෂයෙන්ම ගෝලීය ඉලක්ක ළඟා කර ගැනීමේදී අතිශයින්ම වැදගත් වෙනවා. හොඳයි. එවබඳු අතිශයින්ම වැදගත් ඉලක්ක ජය ගැනීමට ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව සහතික කිරීම පිණිස අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මේ අතුරු වාර්තාවට හැකියාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. බොහොම ස්තුතියි. මමත් ඒක ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් සමග හිතවතුනක් දවසේ අපි සමුගන්නේ කාරක මේ කාරක සභාවේ සභාපති සහ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහත්මයාට ස්තුතිවන්ත වෙමින් අලිත් දවසක ඔබතුමා මුණ ගැසේවායි ප්‍රාර්ථනා වේ. බොහොම ස්තුතියි.